N N N N කොහොමද භාවිත කරන්න කියලා ගොඩක් අයට මේක පැටලෙලි සහගත වෙලා තියෙනවා. ඉතින් අද මේ පැටල ඇවිල්ල ලිහමු. මේ තියෙන ඉංග්‍රීසි හෝඩිය. ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26ක් තියෙන බව ඔයාලා දන්නවා. ඒ ඉංග්‍රීසි අකුරු 26න් අකුරු කිහිපයක් තියෙනවා උච්චාරණය කරද්දී ප්‍රොනවුන්ස් කරද්දී අපි උච්චාරණය කරනකොට ඇඟ ඇතුලෙන් එනෝනේ හුස්ම. ඒ එන හුස්ම බ්ලොක් කරන්නේ නැතුව බ්ලොක් වෙන්නේ නැතුව දැන් උදාහරණයක් විදිහට මම උච්චාරණය කරොත් D අකුර D D කියලා ප්‍රොනවුන්ස් කරනකොට උච්චාරණය කරනකොට ඇඟ ඇතුලෙන් එන හුස්ම හුස්ම බ්ලොක් වෙලා තමයි එළියට එන්නේ. බ්ලොක් වීමක් එක තමයි එළියට ඒ හුස්ම පිට වෙන්නේ. නමුත් එහෙම බ්ලොක් වීමකින් තොරව පිට වෙන අකුරු කිහිපයක් ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් පහක් මේ හෝඩිය තුල තියෙනවා. මොනවද ඒ අකුරු ටික? දැන් අනිත් අකුරු ගත්තට පස්සේදී බලන්න S S කියලා ප්‍රොනවුන්ස් කරනකොට බ්ලොක් වීමක් එක තමයි මේක ප්‍රොනවුන්ස් වෙන්නේ උච්චාරණය වෙන්නේ. නමුත් මෙන්න මේ කියන අකුරු ටික බලන්න. A A ප්‍රොනවුන්ස් කරනකොට උච්චාරණය කරනකොට කිසිම බ්ලොක් වීමකින් තොරව හුස්ම කිසිම විදිහකින් සවුන්ඩ් එකවත් හුස්මවත් කිසිම බ්ලොක් වීමකින් තොරව එළියට එනවා. එතකොට A ඊළඟ අකුර E අකුර A E ඊළඟ අකුර තමයි I අකුර A E I A E I ඊළඟට ඊළඟ අකුර වෙන්නේ O අකුර O අකුර A E I O අවසාන අකුර U අකුර කනෙක්ට් කියන්න පුළුවන් Y අකුරක් එහෙම නේ කියලා. ඔව් ඒක semi vowel එකක් විදිහට ගන්නවා. ඒක දැනට අවශ්‍ය නැහැ. නමුත් දැනට මතක තියාගන්න මෙන්න මේ අකුරු පහ ප්‍රධාන වශයෙන් A E I O U කියන අකුරු ටික A E I O U කියන අකුරු ටික A E I O U කියන අකුරු ටික ඒ විදිහට අපි ප්‍රොනවුන්ස් කරද්දී කිසිම බ්ලොක් වීමකින් තොරව අපිට හෙනවා. ඒ කියන්නේ එළියට පිට වෙනවා. A E I O U A E I O U පුංචි කාරණා මම මතකයි අපේ ගුරුවරු අපිට උගන්වනවා මේක මතක තියාගන්න. පොඩි අයට මමත් මේක උගන්වනවා මෙන්න මේ විදිහ A E I O U A E I O U කියලා මතක තියාගත්තාම මේ අකුරු පහ මතක තියාගන්න අමාරුයි නම් අනිවාර්යයෙන්ම ඔයාට ඉතාමත්ම ලේසි ක්‍රමයක් වේවි ඒ දේ. A E I O U A E I O U A E I O U A E I O U මේ අකුරු පහට අපි කියනවා vowel letters කියලා. මේ අකුරු පහට අපි කියනවා vowel letters කියලා. vowel letters අපි සිංහල භාෂාවෙන් කිව්වොත් ස්වර අකුරු. ස්වර අකුරු vowel letters. vowel letters එතකොට මේ vowel letters වලට මේ vowel letters වලට vowel sounds තියෙනවා. vowel sounds මොනවද? මේ අකුරු වලට මේ vowel letters නේ තියෙන්නේ. මේ vowel letters වලට තියෙනවා vowel sounds. vowel sounds මොනවද ඒ vowel sounds? මොනවද ඒ vowel sounds? ඒ vowel sounds ගැන ඉංග්‍රීසි වලින් පැහැදිලි කරාම කරන්න ගියොත් එහෙම යම්කිසි වෙලාවක් ගන්නවා. නමුත් vowel sounds ටික ඔයගොල්ලොන්ට මතක තියාගන්න අපිට ඉතාමත් පැහැදිලිව ලේසියෙන් මතක තියාගන්න එක ක්‍රමයක් කියන්නම්. ඔයාලා දන්නවනේ ළමයි ඉංග්‍රීසි සිංහල හෝඩියේ පළවෙනි අකුරු ටික දන්නවනේ. සිංහල හෝඩියේ පළවෙනි අකුරු තියෙනවා මොනවද? අ ආ ඈ ඈ ඊ ඊ උ උ ඒ ඒ ඔ ඔ මෙන්න අකුරු ටික. මේ අකුරු ටික සිංහල හෝඩියේ තියෙන මෙන්න මේ අකුරු ටික මේ ස්වර අකුරු වල එහෙම නැත්නම් vowel letters වල vowel sounds විදිහට මතක තියාගන්න. මේවා අකුරු විදිහට නෙමෙයි මේවා sounds විදිහට මතක තියාගන්න. මේ අකුරු වලින් හැදෙන sounds විදිහට මතක තියාගන්නකෝ vowel sounds කියලා. මේ අකුරු වලින් විතරක්ම නෙමෙයි. නමුත් එහෙම මතක තියාගන්න මෙන්න මේ sounds තමයි vowel sounds කියන්නේ. ආ ආ ඈ ඊ ඌ ඌ ඔ. එතකොට හෝඩියේ තියෙන ඉතුරු අකුරු ටික මොනවද? ඉතුරු අකුරු වලට අපි කියනවා consonant letters කියලා. consonant letters consonant letters
consonant letters. Consonant letters වලට අපි සිංහලෙන් කියනවා ව්‍යංජනාක්ෂර කියලා. Consonant letters වලට sounds තියෙනවා. Consonant letters වලට sounds තියෙනවා. Consonant letters වගේම consonant sounds කියලා જાතියකුත් තියෙනවා. ඒකත් අපි අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනි. මොනවද consonant sounds? මොනවද consonant sounds? Consonant sounds. හරි ලේසි මතක තියාගන්න consonant sounds හරි ලේසි මතක තියාගන්න මොකද අපි දන්නව vowel sounds දන්නවනේ දැන් මං කියලා දුන්නනේ vowel sounds කියන්නේ මොනවද කියලා මොනවද සිංහල හොඩිය පළවෙනි අකුර ටික මතක තියාගන්න ඒකෙන් එන sound එක තමයි vowel sounds කියන්නේ අ ආ ඈ ඈ ඉ ඊ උ ඌ ඒ ඕ මෙන්න මේ කියන sounds හැරෙන්න ඔය කියන ස්වර ශබ්ද හැරෙන්න ඔය ඔය ටිකනේ ස්වර ශබ්ද ටික එහෙම නැත්නම් vowel ශබ්ද ටික vowel sounds ටික ඔය ශබ්ද හැරුණු කොටගත් අනිකුත් සියලුම ශබ්ද consonant sounds එහෙම නැත්නම් ව්‍යංජනාක්ෂර ශබ්ද වෙනවා. ඉතින් මතක තියාගන්න මම සරලව සිංහලෙන් ලියන්නම් මෙන්න මෙහෙම. අනිකුත් සියලු ශබ්ද අනිකුත් සියලුම ශබ්ද ස්වර ශබ්ද හැර අනිකුත් සියලු ශබ්ද consonant sounds විදිහට ගන්න පුළුවන් අපිට consonant sounds විදිහට ගන්න පුළුවන් a an එහෙම නැත්නම් අපි මේකට කියනවා indefinite articles කියලා indefinite articles ඉතින් මේ a an භාවිත කරන්නේ ඇයි to talk about one thing one person one animal one place හරි එක දෙයක් එක පුද්ගලයෙක් එක සතෙක් එක ස්ථානයක් ගැන කතා කරන තමයි a an භාවිත කරන්නේ a hari an hari පාවිච්චි කරන්නේ එකක් කියලා ප්‍රකාශ කරන්න උදාහරණයක් විදිහට පොතක් පෑනක් පූසෙක් බල්ලෙක් මේ විදිහට එකක් කියලා ප්‍රකාශ කරන තමයි එකක් පිළිබඳ කතා කරන තමයි a a hari an hari භාවිත කරන්නේ ඉතින් බලන්න මෙන්න මෙතනදී a an භාවිත කරන්න පුළුවන් singular ඒ වගේම countable nouns singular countable nouns එක නිකම්ම nouns නෙමෙයි singular ඒකවචන ගණන් කළ හැකි ඒකවචන නාම පදත් එක්ක තමයි අපි a hari an hari භාවිත කරන්නේ ඒකෙන් මොකක්ද කියන්නේ ඒකෙන් මොකක්ද කියන්නේ අපිට බහුවචන නාම පද එක්ක a an භාවිත කරන්න බෑ කියලා බහුවචන නාම පදයක අපිට an භාවිත කරන්න බෑ a books කියන්න බෑ වැරදි මොකද බහුවචන නාම පදයක අපිට an භාවිත කරන්න බෑ කවදාවත් ඒ වැඩේ කරන්න එපා a books wrong මොකද books කියන්නේ බහුවචන නාම පදයක් පොත් an apples වැරදි apples apple ගෙඩි ගොඩක් එතකොට an භාවිත කරන්නත් බෑ එතනදී මතක තියාගන්න a වත් an වත් භාවිත කරන්න බෑ බහුවචන නාම පදත් එක්ක නමුත් ඒකවචනත් එක්ක තමයි අපි භාවිත කරන්නේ a book එක පොතක් පොතක් කියන අදහස an apple apple ගෙඩියක් කියන අදහස තමයි මෙතන තියෙන්නේ a භාවිත කරන්නේ කවුරු ඉස්සරහින්ද before a consonant letter හරිද මේක නෑ වැරදි අපි a භාවිත කරන්නේ ඔයගොල්ලෝ ඉගෙන ගත්තට a භාවිත කරන්නේ before a consonant letter කියලා ඒක වැරදි අපි a භාවිත කරන්නේ a භාවිත කරන්නේ a හරි an හරි භාවිත කරන්නේ එක දෙයක් ගැන කතා කරන්නේ නේ එතකොට ළමයි a භාවිත කරන්නේ consonant letter එකක් ඉස්සරහින් නෙමෙයි letter එකක් ඉස්සරහින් නෙමෙයි consonant sound එකක් ඉස්සරහින් consonant sound එකක් ඉස්සරහින් consonant sound එකක් ඉස්සරහින් පමණයි a භාවිත කරන්නේ letter එකක් ඉස්සරහින් නෙමෙයි එක හොඳට මතක තියාගන්න එතකොට letter එකේ letter එකට රවටෙන්න එපා sound එකට අහුවෙන්න හරි මේකට උදාහරණයක් විදිහට මම කිව්වොත් book book කියලා pronounce කරද්දී book කියලා pronounce කරද්දී ඔයගලන්ට ඇහෙන sound එක b sound එක book bu කියන sound එක නැත්තම් b sound එක අපිට ගන්න පුළුවන් ඒක අපි අර ඉගෙනගත් vowel sounds වලට අයිතිද නැහැ මොනවද vowel sound a a ä ä i u ä o මෙන්න මේ කියන sounds තමයි ස්වර ශබ්ද කියන්නේ ස්වර ශබ්ද වලට අයිති නැහැ b කියන sound එක එහෙම නැත්තම් bu කියලා pronounce කරාදී එන sound එක ස්වර ශබ්ද වලට අදාළ නැහැ ඉතින් ස්වර ශබ්ද වල නැති අනිකුත් සියලු ශබ්ද consonant sounds වෙනවා එහෙම නැත්තම් ව්‍යංජනාක්ෂර ශබ්ද වෙනවා ඉතින් එහෙමනම් මේ මෙතන එන්නේ consonant sound එකක් ඉස්සරහින් අපි දාන්නේ a a book a book a book ඉතින් මම මෙහෙම වචනයක් ගන්නවා university 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 කියලා pronounce කරනකොට ඕගොල්ලෝ දැකපු ගමන් මේක ඉස්සරහින් and දාන්නේ ලොකු වැරද්දක් කරගන්නවා එහෙම කරන්න ගිහිල්ලා පාව ලොකු වැරද්දක් කරගන්නවා එහෙම කරන්න ගිහිල්ලා university university කියලා pronounce කරනකොට a a ä ä i u u e o
ඔය එක සවුන්ඩ් එකක්වත් ඇහෙනවද යුනිවර්සිටි කියද්දි යුනිවර්සිටි නෙමෙයිනේ යුනිවර්සිටි නේ යුනිවර්සිටි එහෙමනම් යුනිවර්සිටි කියනකොට ඇහෙන සවුන්ඩ් එක ය සවුන්ඩ් එක ය කියන සවුන්ඩ් එක නැත්නම් යු කියන සවුන්ඩ් එක ඇහෙන්නේ එතකොට මෙතන එන සවුන්ඩ් එක යු කියන සවුන්ඩ් එක නැත්නම් ය කියන සවුන්ඩ් එකනේ එහෙමනම් ඒ සවුන්ඩ් එක වවල් සවුන්ඩ් එකක් නෙමෙයි වවල් සවුන්ඩ් එකක් නෙමෙයි නම් ඒක කොන්සනන්ට් සවුන්ඩ් එකක් නම් අකුර වවල් ලෙටර් එකක් උනත් අදාළ නැහැ මෙතෙන්ට දාන්නේ අ අ යුනිවර්සිටි අ බුක් අ යුනිවර්සිටි ඊට පස්සේ අ යුනිටි මේ විදිහට වෙනස් වෙනවා අ යුරෝපියන් මේ විදිහට වචන අපි භාවිත කරනවා n n භාවිත කරන්නේ බිෆෝර් අ වවල් ලෙටර් හරිද නැහැ ලෙටර් එකක් ඉස්සරහින් නෙමෙයි වවල් ලෙටර් එකක් ඉස්සරහින් නෙමෙයි n භාවිත කරන්නේ වවල් ලෙටර් එකට අහු වෙන්නේ වවල් ලෙටර්ස් කියන්නේ a i o u a e i o u කියන අකුරු පහ තමයි වවල් ලෙටර්ස් කියන්නේ නමුත් මෙතන මේ උගන්වනවා n භාවිත කරන්නේ වවල් ලෙටර් එකක් ඉස්සරහින් නෙමෙයි වවල් සවුන්ඩ්ස් එකක් සවුන්ඩ් එකක් ඉස්සරහින් එහෙනම් මේකට අපි මතක තියාගන්න ඕනි n භාවිත කරන්නේ before a vowel sound before a vowel sound before a vowel sound before a vowel sound උදාහරණයක් විතර ගත්තොත් එහෙම මම මෙන්න මෙහෙම ගන්නවා egg egg කියන්නේ bitteraya bitterayak කියන්නේ එකක් කියන්නේ මෙතන එන sound එක මොකක්ද e කියන sound එක e කියන sound එක ඇහෙන්නේ එතකොට ඔයාට ඔයා දන්නවා ඔයාට මම කියන්නවා මොකක්ද සිංහල හොඩියේ පළවෙනි අකුරු ටික තමයි vowel sounds කියන්නේ egg egg vowel sound එකක් ඉස්සරහින් අපි දාන්නේ n vowel sound එකක් ඉස්සරහින් අපි දාන්නේ n හරි ඊළඟට මම මෙහෙම එකක් ගන්නවා මේ වගේ වචනයක් මම ගන්නවා honest boy honest boy honest boy honest boy honest boy බලන්න මෙන්න මෙතනදී h අකුර කියන්නේ consonant letter එකක් vowel letter එකක් නෙමෙයි ඒක consonant letter එකක් consonant letter එකක් වුණත් මෙතන h අකුර silent වෙනවා sound එක silent වෙනවා මේක pronounce කරද්දි honest honest කියලා තමයි pronounce කරන්නේ o o honest කියලා එතකොට මෙතන sound එක තමයි o කියන sound එක o කියන sound එක ඇහෙන්නේ මෙතනදී එතකොට sound එක මෙතනින් එන sound එක vowel sound එකක් නම් vowel sound එකක් නම් ඒක ඉස්සරහින් අපි අනිවාර්යයෙන්ම n භාවිත කරනවා n භාවිත කරනවා හොඳට මතක තියාගන්න මේ අ හරි එන් හරි භාවිත කරන්නේ සිංගියුලර් නවුන්ස් ඉස්සරහින් පමණයි එක දෙයක් ගැන කතා කිරීමේදී පමණයි බහුවචන නාමපද ඉස්සරහා අවත් එන්වත් භාවිත කරන්නේ නැහැ ඒක හොඳට මතක තබා ගන්න හරි එහෙමනම් අපි පුංචි ටෙස්ට් එකක් කරලා බලමු ටීචර් ගුරුවරයෙක් එකෙක් කියද්දි කොහොමද දෙන්නේ අ ටීචර්ද එන් ටීචර්ද ඔව් ටීචර් කියලා ප්‍රොනවුන්ස් කරද්දී එන සවුන්ඩ් එක ටීචර් consonant sound එකක් නේ එහෙමනම් a teacher sms sms e sms මොකද වෙන sound එක vowel sound එකක් vowel sound එකක් නම් vowel sound එකක් ඉස්සරහින් අපි යොදන්නේ an an sms sms එකක් කියන අදහස an sms consonant letter එකක් තිබුණට මෙතන එන sound එක vowel sound එකක් එහෙමනම් මෙතන ගත්තට පස්සේදී තුන්වෙනි එක umbrella umbrella එහෙම නෙමෙයි මේක pronounce කරන්නේ umbrella කියලා umbrella ඔයාලා දන්නවා umbrella කියද්දී එතන එන sound එක තමයි vowel sound එකක් එහෙනම් an umbrella ඒ වගේම මේක pronounce කරද්දී පැයක් දැන් මෙතන කුඩයක් නේ umbrella කියන්නේ කුඩයක් පැයක් පැය එකක් නැත්නම් පැයක් hour h අකුර තිබුණට එතන pronounce කරන්නේ hour a කියන sound එක එතකොට ඒක vowel sound එකක් an hour an hour an hour ඊට පස්සේ පස්සේ එක money money කියනකොට එන්නේ consonant sound එකක් එතකොට a money හරිද වැරදි මොකද money කියන එක මොන noun එකක්ද හරියට හරි uncountable noun එකක් uncountable noun එකක් මොකද අපි ඉගෙන ගත්තනේ a හරි an හරි දාන්න පුළුවන් මොන නාම පද ඉස්සරහින්ද countable ne singular countable nouns ඉස්සරහින් විතරයි දැන් money කියන කේ ඉස්සරහින් a money දාන්න බෑ මොකද money කියන්නේ
uncountable noun එකක්. ඉතින් මේක ඉස්සරහින් a-වත් an-වත් භාවිත කරන්න බෑ. We don't use a an. අපි a-වත් an-වත් භාවිත කරන්නේ නැහැ. Before uncountable nouns. Uncountable nouns කියන්නේ ගණන් කළ නොහැකි නාම පද. 1 2 3 කියලා ගණන් කරන්න බැරි නාම පද තමයි uncountable nouns කියන්නේ. එතකොට ඒ වගේ ගණන් කළ නොහැකි නාම පද ඉස්සරහින් අපි a-වත් an-වත් භාවිත කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට water. Water කියන්නේ ගණන් කළ නොහැකි නාම පදයක්. ඊට පස්සේදී oil ගත්තට පස්සේදී oil ගණන් කළ නොහැකි නාම පදයක් තෙල්. ඉතින් ගණන් කළ නොහැකි නාම පද ඉස්සරහින් අපි a-වත් an-වත් භාවිත කරන්නේ නැහැ. ඊට පස්සේදී before plural nouns බහුවචන නාම පද බහුවචන නාම ඉස්සරහින් අපි an භාවිත කරන්න බෑ. මම මීට කලින් පැහැදිලි කරා. A people wrong, a children that is also wrong. ඒ වගේම මතක තියාගන්න We don't use a an with the other words that specify a noun. නාමපදයක් specify කරන නාමපදයක් විශේෂණය කරන අනිකුත් වචනත් එක්ක අපි a an භාවිත කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට determiners කියලා කියනවා. ඉතින් මතක තියාගන්න මේ my කියන word එක my ඊට පස්සේ your this that මෙන්න මේ වගේ වචන ඉස්සරහින් අපි කවදාවත් a1 a1 an1 භාවිත කරන්නේ බෑ. A my book කියන්න බෑ. That is a my book your that is wrong. ඒක මතක තියාගන්න. ඒක වැරදි. That is a your car කිව්වොත් that is also wrong. ඒකත් වැරදි. Your my ඊට පස්සේ this that මෙන්න මේ වගේ determiners එක්ක තවත් නාම පදයක් specify කරන තව වචනත් එක්ක අපිට a-වත් an-වත් භාවිත කරන්න බෑ. මෙතෙන්ටත් a භාවිත කරන්න බෑ. ඒකත් හොඳට මතක තියාගන්න. ඒ වගේම we don't use a an before adjectives. Adjectives කියන්නේ නාම විශේෂණ පද. ඔගොල්ලෝ දන්නවා නාම පදයක් විශේෂණ කරන වචන වලට අපි කියනවා නාම විශේෂණ පද. ඉංග්‍රීසි වලින් අපි කියනවා adjectives කියලා. උදාහරණයක් විදිහට ලස්සන, උස, මහත, මිටි, කොට මේ වගේ වචන වලින් කරන නාම පදයක් විශේෂණ කරන එකනේ. ඉතින් ඒ වචන වලට අපි කියන්නේ adjectives කියලා ඉංග්‍රීසි වලින්. නාම විශේෂණ පද වලට ඔය කියන නාම විශේෂණ පද ඉස්සරහින් අපි a-වත් an-වත් භාවිත කරන්නේ නැහැ. ඒ නාම විශේෂණ පදයක් තනිව යෙදෙන කොට. උදාහරණයක් විදිහට she is beautiful. She is beautiful කියදී සමහර මෙතෙන්ට a යොදනවා. වැරදි. She is a beautiful කිව්වත් වැරදි. මොකද beautiful කියන්නේ නාම පදයක් නෙමෙයි. Beautiful කියලා කියන්නේ adjective එකක්, නාම විශේෂණ පදයක්. හැබැයි ඕනෑම adjective එකක් ඉස්සරහින් අපිට a-වත් an-වත් භාවිත කරන්න බෑ. හොඳට මතක තියාගන්න. හැබැයි she is a beautiful girl. ඇය ලස්සන කෙල්ලෙක් කියලා කියන්න පුළුවන්. එතනදී අපිට a භාවිත කරන්න පුළුවන්. ඇයි ඒ adjective එක ඇවිල්ලා තියෙන නාම පදයක් එක්ක, නාම විශේෂණ පදේ නිකම්ම නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ, නාම පදයක් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ. Beautiful girl, ලස්සන කෙල්ල කියන අදහස. එතකොට ඇය ලස්සන කෙල්ලෙක්. She is a beautiful girl. එතනදී ඒක හරි. නමුත් නාම විශේෂණ පදයක් එහෙම නැත්නම් adjective එකක් තනිව යෙදෙනකොට වාක්‍යයේ අපිට a-වත් an-වත් භාවිත කරන්න බෑ. ඉතින් එහෙමනම් තවත් මේ වගේ ව්‍යාකරණ පාඩමකින් grammar lesson එකකින් අපි ඉස්සරහට හම්බ වෙමු. මේ වෙනකොටත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම ඔයාලට පුළුවන් මේ YouTube channel එක හරහා දවසට එක ඉංග්‍රීසි වචනයක්, චිත්‍රපටි දෙබස් එක ඉගෙන ගන්න. ඒ වගේම ඉස්සරහට spoken activities, ඒ කියන්නේ ඉංග්‍රීසි කතා කරන්න අවශ්‍ය කරන sentence patterns මේ YouTube channel එක හරහා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරන්න. එහෙමනම් අපි ආයෙත් අලුත් video එකකින් හම්බ වෙමු.